උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න. නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. आयबान दवस निभावीमट पेर दवसे सिदु सियलु तोरतुरु सविसरात्मक ओबट क्यानट අප සූදානම්. සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර. ප්‍රථමයෙන් සිරස්තල. පොසොන් පුර 15ක පොහෝ දිනය හෙටයි. සියත අමාවැස්ස පොසොන් පෝදා විශේෂ සජීව විකාශය හෙට අලුයම ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස සිට. රජ කාලෙන් පසු රාජ්‍ය පොසොන් උත්සවයක් නම් කර පවත්වන්නේ පළමු වරටයි අගමැති කියයි. සෑම ධර්මයකටම නිසි කාලට ප්‍රතිශක්තිකරණය ජනපති ගෝලිය එන්නත් සමුළු අමතමින් කියයි. රටේ ධන උල්පත කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ගැන සියත කළ විශේෂ අනාවරණයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ශනික ප්‍රතිචාර. පොරොන්දු ඉටු කරන්න නැතිනම් ජනතා ආශිර්වාදයෙන් ගෙදර යවනවා සජිත් රාජේට කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. පොසොන් පුර 15ක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහබෝසත් සමිඳුන් අභියස සිට හෙට ඔබ වෙත සජීවීව ගෙනීමට අප සූදානමින් සිටිනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට බුදුදහම රැගෙන වැඩම කළ දිනය අප පොසොන්පුර 15ක පොහෝ දිනය ලෙස සලකනවා. මෙවර පොසොන්පුර 15ක පොහෝ දිනය හෙට දිනට යෙදී තිබෙන අතර පොසොන් පොහෝ දිනයේ නිමිත්තෙන් රාජ්‍ය පොසොන් උත්සවය හෙට මිහින්තලය පුදබිමේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර පොසොන් රාජ්‍ය උත්සවය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙවර රාජ්‍ය පොසොන් දින තේමාව වන්නේ ආරෝග්‍ය පරමාලාභා හෙවත් නිරෝගී කම පරම ධනය යන්නයි. හෙට දින පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව මිහින්තලය විහාරාධිපති හිමියන් මෙලෙස අදහස් පළ කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවලා වසර 2328ක් සපිරීම නිමිති කරගෙන රාජ්‍ය පොසොන් මහ පිංකම ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මුල් කරගෙන ලංකාවෙම මේ මහ පිංකම සිද්ධ වෙනවා. වන්දනා කිරීම සඳහා මෙවර පැමිණීමට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා සෞඛ්‍ය උපදෙස් අනුව රජයේ ගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගයක් දෙමින් නිවසේ සිට වන්දනාමාන කරමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සැමරීම සඳහා සියලු දෙනාම නිවසේ ඉඳලා පෙළ ගැහෙන්න කියලා මේ අවස්ථාවේදී හැමදෙනාගින්ම ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර මෙවර පොසොන්පුර 15ක පොහෝ දිනයේ නිමිත්තෙන් අනුරාධපුර සූදානම් වන ආකාරය පිළිබඳවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා. දෙවෙනිදා ඉඳන් 8 වෙනිදා වෙනකම් පොසොන් සතිය හැටියට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. මේ පොසොන් සතිය තුළ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන සිද්ධාස්ථාන මුල් කරගෙන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දීලා සෙනඟ සහභාගීත්ව වෙන්නේ නැතුව මාධ්‍ය මගින් මුළු රටටම විකාශනය වෙන ආකාරයට වැඩසටහන් තමයි සංවිධානය කරලා තින්නේ. සම්බුද්ධ පූජාවන් ඒ වගේම සීමිත පිරිසක් සිල් සමාදන් කරන ඒ පිරිසත් නිරෝධායන නීති අනුව ඈතින් තියලා කල්තිය සෞඛ්‍ය අංශවලට ලයිස්තු යවලා වැඩිහිටියෝ විශාල වශයෙන් වයස්ගත පුද්ගලයෝ සහ දරුවෝ අයින් කරලා ඒක රටට පණිවිඩයක් දෙන්න මේ සීල ව්‍යාපාර අපි සිදු කරනවා කියලා නිවස්වල ඉන්න අයට ආදර්ශයක් දෙන විදිහට තමයි ඒක කරන්නේ. මිහින්තලේ දින සතිපිරිත සහ අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර පෙරහැර මෙවර පැවැත්වෙන්නේ. ඒ වෙනුවට ධාතු ගර්භයේ ස්වාමින් වහන්සේලා ඈතින් වඩම්මෝල රාත්‍රී මුළුල්ලේ එක රාත්‍රියක් විතරක් සම්පූර්ණයෙන්ම රතන සූත්‍රයේ මුළු ලෝකෙටම රටට මේ රෝගී තත්ත්වෙන් දුර වෙන්න කියලා අදිෂ්ඨාන කරගෙන රතන සූත්‍රය සජ්ජායනය කරනවා රාත්‍රී මුළුල්ලේ. මේකත් සියලු සෞඛ්‍ය නිර්දේශයන් පිළිපදින්මින් තමයි කරන්නේ. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශයද ලබා දී ඇති සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා. හෙට අලුයම 5:55ට ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට අෂ්ට ශීලය සමාදන් වෙමින් ආරම්භ කරන ආගමික වැඩසටහන් මාලාව ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසකින් සමන්විත වනවා. එමෙන්ම එම වැඩසටහන් මාලාව නිවසේ සිට ඔබට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් සියලු විකාශයන් සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව ලැබෙනවා. මේ අතර මල්වතු සහ අස්ගිරි නායක අනුනා හිමිවරුන් සිය පොසොන් දින පණිවිඩ මෙලෙස මාධ්‍යට නිකුත් කළා. තිංගිය අවුරුද්දේ වගේම මේ වර්ෂයේදීත් අපිට ඒ පොසොන් උත්සවය සිත් වූ පරිදි මෙනෙහි කිරීමට ඒ සඳහා කටයුතු සිද්ධ කිරීම සඳහා අවකාශ ලැබෙන්නේ නැති බවක් පේනවා. ඒ නිසා මේ වරත් තමන්ගේ නිවෙස්වලම සිටීමේ ඒ වගේම ආගමික කටයුතු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවන් තමන්ගේ නිවස තුලදීම සිද්ධ කරගන්නටයි වෙලා තිබෙන්නේ. සෑම දිනම සාමකාමීව ඒ කටයුතු සිද්ධ කරන හැටියට අපි විශේෂයෙන් මතක් කරනවා. මේවර පොසොන් පෝය සමරුමේ රාජ්‍ය උත්සවයේ තේමාව ආරෝග්‍ය පරමාලාභය. ඒ බුදු වදන හරියටම අර්ථවත් කරගන්න නම් පොසොන් පෝය දිනයේ ඔබට ගත කරන්න වන්නේ gederamai. එදාට ඇඳිරි නීතිය. ඒක වරදක් නැහැ. එහෙම නොකළොත් රජයේ ආයාසයෙන් බේරාගත් අපේ රට වෙනත් රටවල් වගේ මහා පරිමාණයෙන් ළඩ වෙන්න පුළුවන්. ඔබට අනිත් සියලුම වරප්‍රසාද ලබන්නට පුළුවන් නිරෝගීව ජීවත් වුණොත්. ළඟම එන පොසොන් මහා පින්කම ඊටම උත්කර්ෂවත්ව පැවැත්වීමට තමයි බෞද්ධ හැමදෙනාම හිතාගෙන හිටියේ. නමුත් අපේ වෛද්‍යතුමන්ලාගේ අනුශාසන පරිදි එක වෙනස් කරන්නට සිද්ධ වුණා. ඒ අනුව අපි තම තමන්ගේ විහාරස්ථාන ඒ වගේම නිවෙස් මේවට වෙලා තමන් ඒ ආගමික වතාවත් සිල් සමාදන් වීම ඒ වගේම බණ භාවනා කිරීම එමෙන් දානමය පින්කම් මෙන්න මේවා සියලුම දේ සිල් සමාදන් වීම ආදී කටයුතු තමන්ගේ නිවසේ සිට තමන්ගේ පන්සලේ සිට රාජ්‍ය සභාවෙන් පසුව පළමු වරට රාජ්‍ය පොසොන් උත්සවය ප්‍රකාශයට පත් කර සමරනු ලබන්නේ මෙවර පොසොන් පොහොය දිනේදී බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පසුරේ මිහින්තලා පූජා භූමියේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් මිහින්තලා වාර්ෂික ආලෝක පූජාව සහ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පසුරුවේ මිහින්තලා පූජා භූමියට පැමිණියා. මිහින්තලා විදුලි ආලෝක පූජාවේ පළමු දිනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා. අනිසාරය ආශ්‍රිතව බුද්ධිමය ප්‍රශ්න පිළිබඳව ඔබ සිදුවලා ඒකට සාර්ථක පිළිතුරු දුන්නු විසාරණයි මම විශ්වාස කරන්නේ ප්‍රසිද්ධේශනා කළ වේලාව නිර්මල තේරවාදී දර්ශනය ලබා අද විශ්වවිද්‍යාලයේ ආර්ථික තමන්ගේ ආර්ථික සම්මාදනය හැර වෙන කිසි දෙයක් නෙවෙයි. අපේ මුතු මිත්තන් තමන්ගේ ජීවිත පරදුවට කියලා මේ නිවන ආරක්ෂා ඉතිහාසය ऐसे बीमा आरक्षण के अनुसार मैं अदालत के लिए बदले खाता अदालत वाला पूरा होने मुझे रात में उसमें सुबह शाम मैं तो यहाँ रूम में निवेदन दिना मैं कहता मैं अलग ही राज्य उसमें राज्य कार्य पास आप तो लोगों ने राज्य उसमें राज्य उसमें अलग ही अपना और करना उसमें उसमें बदला तीसरा हमारा तैयार भी भाई राज्य उसमें नाम करेगा आप तो लोगों ने अलग ही अवस्था बनाई අද මෙන්ම හෙට දිනෙත් මුළු දිවයින්ටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඊයේ රාත්‍රී 10ට පැනවූ ඇඳිරි නීතිය ලබන 6 වන සෙනසුරාදා අලුයම 4ට ලිහිල් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ රාත්‍රී 10 සිට එළඹෙන 6 වනදා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය මේවන විට ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව හෙට දිනට යෙදී තිබෙන පොසොන් පොහොය දිනේද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ රට පුරා පොලිස් සහ හමුදා මාර්ග බාධක යොදවා ඇති අතර අත්‍යවශ්‍ය සේවා සහ ඇඳිරි නීති බලපත්‍රයක් සහිත පුද්ගලයන්ට පමණක් ඇඳිරි නීති කාල සීමාව තුළ ගමනාගමනයට ඉඩ ප්‍රස්තාව හිමිවනවා. ඊයේ රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ඇතැම් නගර දිස් වූයේ මේ අයුරින්. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු PCR පරීක්ෂණ සිදු නොකර මෙරටට ඇතුළු වීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජතාන්ත්‍රික නිලධාරියෙකු කරුණායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අද අලුයම 1:30ට පමණ අදාළ නිලධාරියා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක නැන්සි පෙන්ටන් පවසන්නේ සිය රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශන හා නිරෝධායන සීමා පිළිබඳ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් පවතින බවයි. එසේම රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීමේදී වියනා සම්මුතියට හා ඒ ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකාව හා අනෙකුත් රටවල රාජතාන්ත්‍රිකයින් ඇමරිකාවට ඇතුළු වීමේදීද එම ක්‍රියාපටිපාටියට අදාළ වන බවයි ඇය ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයකට භාජනයකට ප්‍රතිඵල ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනට යොමු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ආගමන පටිපාටියට පෙර පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ දක්වන්නේ. COVID-19 මර්ධන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. අද පසුරු වන විට COVID-19 වෛරස ආසාදනය වූ රෝගීන් 41 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1790 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 66 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින් අතුරින් 35 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඒ අතුරින් 19 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර 14 දෙනෙකු බංගලාදේශයේ හා 2 දෙනෙකු කුවේට්හි සිට පැමිණ ඇති බව සඳහන්. එසේම අනෙක් ආසාදිතයින් 31 දෙනා නාවික හමුදා සමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. අංකුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රුපියල් මිලියන 60ක වටිනාකමකින් යුත් පරිගණකගත පරිලෝකන විකිරණ අංශය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. මේ COVID-19 රෝගය මර්ධනය කරන්න මේ රටේ සාර්ථකත්වයක් යම් කිසි විදිහකට අපට ළඟා කරගන්න පුළුවන්කම ලැබුණේ අතිගරු ජනාධිපතිතුමා මේට දුන්න නායකත්වය, අග්‍රාමාත්‍යතුමා රජය මෙහෙවපු ආකාරය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අපි තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පැහැදිලිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට අනුව තමයි මේ හැම දෙයකදීම අපි තීන්දුව ගත්තේ. එවැගේම ත්‍රිවිධ හමුදාව නොහිටින්නට කිසිසේත්ම මේ කටයුතු අපිට කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ රෝහල් 30ක් ලංකාවේ අපි අඳුරගෙන වාට්ටු අලුතෙන්ම මේ COVID-19 රෝගයට පරිවර්තනය කළා. එවැගේම නිරෝධායන මධ්‍යස්ථාන සහ නොයෙකුත් කාරණාවලදී ත්‍රිවිධ හමුදාව දක්වපු ඒ ගෞරවනීය දායකත්වය ඇරෙන්න මේ රට මේ තත්ත්වයට අපිට ගෙන්න බෑ. එවැගේම විශේෂයෙන් නාවික හමුදාව IDH රෝහලට ලබා දුන්නා වූ ඒ ශක්තිය අපි හෘදයාංගම වගේ කරනවා. අවසාන වශයෙන් IDH රෝහල මම හැමදාම කියන්නේ IDH රෝහල බෝවන රෝග සඳහා ලංකාවේ තියෙන එකම රෝහල මෙවැනි තව රෝහලක් මේ රටේ ඇතිවිය යුතුයි හැබැයි COVID-19 කියන මුරදි කොරෝනා විතරක් විදියට හඳුන්වපු කොරෝනා වර්ගයේ රෝගය ලංකාවට ලෝකයට නොදන්නා වෛරසයකට මුළු ලෝකෙම බීතියෙන් ඇලෙලෙද්දි මේ රෝහල එකට මුහුණ දුන්න ආකාරය විශිෂ්ටයි ප්‍රශංසනීයයි ශ්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්ති වන සේවාවක් ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රතිශක්තියක් ලබා දීමට අවස්ථා උදා කර දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ අද පැවති ගෝලීය එන්නත් සමුළුව 2020 අමතමින් ඉදිරි වසර පහ තුළ ලෝකයේ දිලිඳුම රටවල් කිහිපයක මැලේරියාව කොලරාව සරම්ප ඒඩ්ස් වැනි බෝවන රෝග මර්ධනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීමට ඩොලර් බිලියන 7.4ක් රැස් කර ගැනීමේ අරමුණින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අද පවත්වන ලද ගෝලීය එන්නත් සමුළුව 2020 සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. එක්සත් රාජධානිය බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම ගැවි එන්නත් සංවිධානය සහ එක්සත් ජාතීන් එක්ව සංවිධානය කළ සමුළුව රාජ්‍ය නායකින්ගේ විවිධ පදනම් ආයතනවල පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. Expanded program of immunization ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිශක්තිකරණ වැඩසටහන දශක 3කට වැඩි කාලයක් ක්‍රියාවට නැංවෙන අතර එය ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා මූලික සෞඛ්‍ය සේවා සමග මනා ලෙස අනුබද්ධ වී පවතී. අපි සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු සහ සමාන ඉඩ ප්‍රස්ථා සපයන්නෙමු. අපේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබේ. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සියලු දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශය විසින්. ශක්තිමත් නිරීක්ෂණ ක්‍රමයක් අප සතුව තිබේ. එන්නත් මගින් සුව කළ හැකි රෝග බෝවන රෝග අධීක්ෂණය එහි අත්‍යවශ්‍ය අංගයකි. අප දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් ඉහළ මට්ටමේ එන්නත් ආවරණයක් පවත්වාගෙන යන්නෙමු. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත සහ ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශ්‍රී ලංකාව විශ්වාසය තබා ඇත. අපේ අරමුණු සෑම දරුවෙකුටම ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ ප්‍රගතියක් සහතික කිරීම සඳහා එන්නතේ ගුණාත්මක බව සහ ශක්්‍යතාව සහතික කිරීමයි. වත්මන් රජය බලයට පත්වන විට ජනතාවට ලබා දුන් පොරොන්දු තවමත් ඉටු කර නොමැති බවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී මීට මාස 7කට පෙර ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ රජයේ තිබුණේ ජනතාව ගැන අමුතුම ආකල්පයක්. එදා කිව්ව ජනතාව රැක ගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන, ජනතාවගේ සුබ සාධනෙ දිහා බලන්නට ඕන. එදා. දැන් මාස 7කට පස්සේ පොදු ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙන්නේ වෙරළ තීරුවේ විවිධ මාර්ග සංරක්ෂණ ව්‍යාපෘති. වෙරළ තීරුවේ මූදුවැලි ව්‍යාපෘති. ඇයි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ එකක් කියලා අද එකක් කරන්නේ? මේ රටේ ජනතාවගේ ජන ජීවිත රජයට වටින්නේ නැද්ද? මම කියන්න කැමතියි පැහැදිලිවම පොදු ජනතාව එපා වෙන තත්යකට අවිලා තියෙන්නේ. ජනතාවට දිය යුතු සහන ටික ලබා දෙන්න. කොමිස් කුට්ටි ව්‍යාපෘති නිර්මාණය කරන්න නැතුව ජනතාවට ජීවත් වෙන්නට අවශ්‍ය සහන කුට්ටිය ලබා දෙන්න. ඒ සහන මල්ල ලබා දෙන්න. කෝ 3000 මල්ල කෝ ජනතාවට ලබා දෙන එක ප්‍රතිලාභ ටික කරුණා කරලා පොරොන්දුණු ආකාරයට තමන්ගේ ජනතා පොරොන්දු ටික ඉෂ්ට කර. එසේ නොවුනහොත් අපි පැහැදිලිවම ජනතා ආශිර්වාදෙන් මේ රජයේ පරාජයට පත් කරන්නට අපි ඊළඟ මැතිවරණයේදී කටයුතු කරනවා. මෙරට සියලු ජාතීන්ට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් මේ වන විටත් නිර්මාණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් නියමිත කාලයට බදු පත්‍රිකා ඉදිරිපත් නොකිරීම, බදු මුදල් නොගෙවීම යන ආදියට දඩ නියම කරනවා දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව. නමුත් රට වසා තිබූ කාලය තුලදී ජුනි මාස 20 වෙනිදා දක්වා ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදල් පැනවීමක් නොකරන බව දැනුම් දෙන්න කැමැතියි. පසුගිය දිනවල විවිධ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වීමත් සමග ජනාධිපතිතුමා විසින් හොඳ තීරණයක් කරන් තිබෙනවා. කිසියම් තර්ජනයක් කප්පම් ගැනීම මද්ද්‍රව්‍යයක් හෝ යමක් පිළිබඳ ග්‍රාම නිලධාරීතුමාට දැනුම් දෙන්න පුළුවන්. ප්‍රදේශීය පොලිසියට දැනුම් දෙන්න පුළුවන්. ප්‍රදේශීය පොලිසිය විසින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊට ඉහළට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. අන් කවර දවසකවත් නොවිරු ලෙස දේශපාලන පක්ෂපාත ඥාති හිත මිත්‍රාදී ભેදයකින් තොරව නීති අකුරටම ක්‍රියාත්මක කිරීමේ කාර්යය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. කොරෝනා සම්බන්ධයෙන් පසුගිය වසරේ මුදල් ගෙවීම සිදු කරලා තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවට පස්සේ පෙබරවාරි මාසෙ තමයි තමයි සම්පාදන ක්‍රමයක් මගින් බිලියන 9ක මුදලක් ලබා දුන්නේ සැපයුම්කරුවන්ට. මුදල් ගෙවීමේ ප්‍රමාදය නිසා පොහොර මෙරටට ආනයනය කෙරලා තිබුණේ නැහැ. එම මුදල් පියවීමෙන් පසුව රටේ ඇතිවෙච්ච කොවිඩ් අර්බුදයෙන් පසුව විශාල ලෙස ජනතාව වගා කරන්න පටන් ගත්තා. ඒ නිසා ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම පුරන් කුඹුරු හෙක්ටාර් 20000කට වඩා වගා වෙලා තිබෙනවා. ඇස්තමේන්තු කළ ප්‍රමාණය වගේ සෑම දිස්ත්‍රික්කයකටම දෙගුණයක පොහොර අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ලබන කන්නේ වන විට අපි අනිශ්චිත ඇස්තමේන්තු සහිතව අපිට ඉතාම හොඳින් කළමනාකරණය කර ගන්න පුළුවන් වෙයි කියලා. රටට ධන නිදානයක් වන් කන්තලේ සීනි කර්මාන්තශාලාව අද පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳව අප සියත 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් තොරතුරු අනාවරණය කළා. එම ප්‍රවෘත්තිය විකාශය වූ සැනින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රණික ප්‍රතිචාර දැක්වීමට අප වෙත කටයුතු කරනු ලැබුවා. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් අපේ රටේ මොනවද නිෂ්පාදනය කරන්නේ, අපිට මොනවද තියෙන්නේ, අපි හැම දෙයක්ම පිටරටින් ගේන්න අවශ්‍යයි, අපිට නිෂ්පාදනය කරන්න සම්පත් නැහැ කියලා. හැබැයි අපේ රටේ තියෙන සම්පත් ටික හරි පරිස්සම් කරගන්න, රැකගන්න, ඒ වැඩි දියුණු කරගන්නට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද වන විට ඉදිකට්ටත් පිටරටින් ගේන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ රටේ තියෙන මේ සම්පත් ටික අපිට ලැබිලා තියෙන අපි ලබාගත්ත සම්පත්තික සංවර්ධනය කරන්න පුළුවන්න අපිට මීට වඩා වේගවත් සංවර්ධනය ගමනක් යන්නට පුළුවන්. අපි අද මේ වාර්තා කරන්නට සූදානම් වන්නේ සියත ප්‍රවෘත්ති අපේ රටටම ආර්ථික සොවියක් ලබාදිය හැකි, ඒවගේම දහස් සංඛ්‍යාත පිරිසකට ඍජුහා වක්‍ර රැකියා ලබාදිය හැකි අපේ රටේ ධන නිධානයක් පිළිබඳව. ත්‍රිකුණමලේ දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ සිට කිලෝමීටර් 12ක් දුරින් පිහිටා තිබෙන සීනිපුර ගම්මානයේ අක්කර 20000කින් සමන්විත කන්තලේ සීනි සමාගමට අද වන විට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයයි මේ. මම රැඳී සිටින්නේ කන්තලේ සීනි කම්හල ඉදිරිපිටයි. අද වන විට අවුරුදු 26කට අධික කාලයක් ගත වී ඇතත් මෙම කර්මාන්ත ශාලාව තුළ කෝටි 500කට වඩා වටිනා බාණ්ඩ, ඒ වගේම යාන වාහන ඒ තැන්වල නවත්වපු තැන්වලම තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. 1960 වර්ෂයේ සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය විසින් විවෘත කරන ලද මෙම සීනි කර්මාන්තේ ශාලාව ලංකාවේ සීනි පරිභෝජනයෙන් 8.5ක් පමණ මෙහි නිෂ්පාදනය කර තිබුණා. ඊට අමතරව එතනෝල්, වයින් ස්පීතු සහ සුවඳ විලවුන් වර්ගත් මෙහි නිෂ්පාදනය කර ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබුණා. විශේෂත්වය වන්නේ ලාභයෙන් මහා භාණ්ඩාගාරයටත් මෙහි මුදල් ලබා දී තිබීම. 1993 දක්වා මෙම සාර්ථක සමාගම ලාභ ලබමින් ඉතාම හොඳින් සිය නිෂ්පාදනයන් සිදු කරගෙන ගියත් මේ එක්තරා සමාගමකට පැවරීමත් සමගම සිදු වූයේ මේ මහා නිධානය ක්‍රමයෙන් අපට අහිමි වීමයි. සේවකින් දහස් ගණනක් ඍජු රැකියා කරමින් දස දහස් ගණනක් වක්‍ර රැකියා කළ මෙම ආයතනයේ අත්‍යවශ්‍ය සේවකයන් 250ක් රඳවාගත් අතර අදටත් ඉන් සේවකයන් 34 දෙනෙක් සේවාවන්හි නිරතව සිටිනවා. ඔවුන් පවසන්නේත් ඔවුන්ට මාස 6-7කින් හරිහමන් වැටුපක්වත් නොලැබුණු බවයි. අක්කර 5000ක් දැන් 25000කට සීමා වෙලා තිනවා. ඒකට මේ අක්කර 25000ටම උක්වගාකලේ කුෂිකර්ම අමාත්‍යාංශය යටතේ 1974-75 වෙනකොට ඒතකොට සීනි රාත්‍රිය 7.72යි. ඊට පස්සේ රජයට රුපියල් කෝටි 18ක් සුද්ධ ලාභ දුන්නා. දැන් ඉතින් අපි මෙච්චර කාල බලා හිටියා නෑ. දැන් ගෝඨාභය ජනාධිපතිතුමා මේ පත්තරලා ඉන්නවා. අපි හිතාගෙන ඉන්නවා මේ මහත්මයා හරිය මේ සීනි කර්මාන්තශාලාව නැවත පටන් ගන්නේ කියලා. යුගෝස්ලාවියා රජයේ මේක මේ ආයතනය අපි දන්න විදිහට තෑගි දුන ආයතනයක්. අවුරුදු 5කින් සම්පූර්ණම ගොඩනැගිලි කර්මාන්තශාලාව වගාව සම්පූර්ණම හදලා ඒ වැඩ කරන නඩත්තු කරන මේ සේවකෝ ඒ නිලධාරී පුහුණු කරලා අවුරුදු 5කින් මේගොල්ලෝ තෑගි දීලා ගිය ආයතනේ ඒ වගේම 1960න් පස්සේ මේක ඇත්තටම මේ හරි දිනුව තිබුණ ආයතනයක් අපිට ඇත්තටම අප්‍රේල් මාසේ මැයි මාසේ පඩියවත් හම්බුන්නේ නැහැ 2018 සම්පූර්ණම අවුරුද්දෙම මාස 7ක පඩි ගන්න තියෙනවා අර්ථසාධක මුදල් අවුරුද්දෙම දාලා නැහැ මැරිච්ච සේවකෝ දෙන්නෙක් ඉන්නවා පාරිශු මුදල් ඒගොල්ලන්ට ගෙවලා නැහැ මෙන්න මේ මේකත් එක්කම මේ ඔක්කොම හරි මේක රජයට මේ රජයෙන් ආරම්භ කරන්න ඒක තමයි අපේ ඉල්ලීම අපි හැමෝගෙම බලාපොරොත්තු එක බලන්න මේ ස්ථානයේ තිබෙන සම්පත් ट्रैक्टर रथ 250කට अधिक प्रमाण कोटि गणन वटिन यंत्र सूत्र बर वाहनांगणय बैको बुलडोजर लॉरी रथ वैन रथ वगेम वटिन उपकरण विशाल प्रमाणයක් විනාශ වීමට ඉඩ හැර බලා සිටින්නේ මීට වගකී යුතු සියලු දෙනා අඳ ගොළු බිහිරන්සේ මේ වටිනාකම කෝටි 505ක් පමණ වන බව ආරක්ෂක අංශ නිලධාරීන් අප සිදු කළ මේ ගවේෂණයේදී ප්‍රකාශ කළා මීට අමතරව වාෂ්ප බලයෙන් ක්‍රියා කරන විදුලි නිෂ්පාදන යන්ත්‍ර विविध वर्गे निलनिवास दाहकट आसन्न प्रमाणයක් පන්සල් පල්ලි කෝවිල් වෙළඳ සංකීර්ණ මේ හැම දෙයක්ම සම්පූර්ණ නගරයක් මේ ස්ථානයේ බිහිව තිබුණා අපේ දේ පිළිබඳව බොහෝ උචාරුවෙන් අපි හැමෝම කතා කරනවා හැබැයි මේ වගේ අපිට ප්‍රයෝජනේ ගන්නට පුළුවන් ධන නිධානයක් බඳු මෙවැනි කර්මාන්ත ශාලා නිෂ්පාදන ආයතන කොතරම් රට තුල තිබෙනවාද මේවාට පණ දෙන්නට ඔබට හැකිනම් සැබවින්ම කුමන පක්ෂයක වුවත් ඔබයි රටේ විරුවන් බවට පත්වන්නේ සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයෙන් අප සිදු කළ මෙම අනාවරණයෙන් සුළු මොහොතකට පසුව අග්‍රාමාත්‍ය කාර්යාලය අප අමතනු ලැබුවා එහිදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටියේ සියත ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ මෙම පුවත පිළිබඳව තමන්ගේ අවධානය යොමු වූ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවන විට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශවයන් කැඳවා සාකච්ඡා පවත්වා ඇති බවත් ඉදිරියේදී මීට අදාළ පාර්ශවයන් සමග පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව දීර්ඝව තවදුරටත් සාකච්ඡා කරමින් කඩිනමින් රටේ යහපත වෙනුවෙන් එය භාවිතා කිරීම සඳහා කටයුතු කිරීමට පීවර ගන්නා බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය අප වෙත සඳහන් කර සිටියේ. මේ වන විට ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගොස් ඇති කහතිත් පළඟැටිව දුර පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා ශනික දුරකථන අංකයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අවුලාබේස් මිලියාරිස් නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කහතිත් පළඟැටියන් මේ වන විට දිවයින ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී ගොස් තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 19:20 ශනික දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකි බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය M.W.M. වීරකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර කෑගල දිස්ත්‍රික්කයේද මෙම පළඟැටි උවදුර ව්‍යාප්ත වී යාම හේතුවෙන් එය මර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු යාන්ත්‍රික ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමක් අද කෑගල්ල පිටහල්දිනිය ග්‍රාමයේදී සිදු කෙරුණා. අංග සම්පූර්ණ පළඟැටියක් බවට පත් වුණාට පස්සේ ආර ඕගොල්ලෝ අපි දැක්ක අර නිකන් පොඩි පොඩි පඳුරු වල නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ මෙයා ගස් නගින අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඉගිලෙනවා. මෙයාගේ සංචරණ අවස්ථා හතරක් තියෙනවා. අපේ වගාබිම් වලට ආවොත් වගාබිමේදී මර්ධනය සඳහා අපිට පියවරවල් තුනක් අනුගමනය කරන්න පුළුවන්. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ නිසි පුද්ගලින්ගෙන්වා විමර්ශන සිදු නොකරන බව බොදුබලසේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩ අතේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වර්තමාන ආණ්ඩුව එක පැත්තකින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයවලුන්ව ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනවා මේකේ මුල මැද අග හොයනවා කියලා රටේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා. ඇත්ත වශයෙන්ම දුක් විඳගෙන අත්දැකීම් ලබාගත් උදවියේ පාය එතෙන්ට කැඳවන්නේ. ඒගොල්ලෝ කැඳවන්නේ නැහැ. එක එක සභා හදනවා උපදේශක සභා අර සභා මේ සභා. දන්න මගුලුකුත් නැහැ ඉටිකිටියකුත් නැහැ. සමහරවිට ඒගොල්ලෝ දැනගන්නේ අපි මේ කරන හෙල්දරව් වලින් තමයි. ඕක තමයි රනිල් වික්‍රමසිංහත් කළේ. ඕක තමයි මහින්ද රාජපක්ෂ උන්හෙත් කළේ. ඕක තමයි දැන් ඉන්න මිනිස්සු කරන්නේ. වෙනසක් නැහැ මේ නායකයන්ගේ. ඉතින් ඒකෙන්ද අපිට දුක මොකුත් නෙමෙයි. 200ක් මැරිලා තවත් එවැනි අවස්ථාවන්ට පොඩියට හරි ඉඩ හැදෙනවා නම් ඒක හරි අපරාධයක් නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යලි ස්වයංපෝෂිත රටක් බිහි කිරීමේ බලාපොරොත්තුව වෙනුවෙන් මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීමේ තවත් අධිරාක් අනුරාධපුර ගල්නැව කිරිඳිවත්ත වැව්තාවුල්ලේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී එම්.ඒ. බොනිෆස් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක වුණා. කොළඹ මහනගර සභාවේ සීමාව තුළ අද දින සිට ලබන 7 වනදා දක්වා විශේෂ ඩෙන්ගු මර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී කොළඹ මහනගර සභා සීමාවේ සියලු පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙන අතර අදාළ පරිශ්‍රයන් පරීක්ෂා කරන අවස්ථාවේදී එකී ස්ථාන ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනාගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද කටයුතු යොදා තිබෙනවා. වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මිනිස් පරිභෝජනයට නසුදුසු කුකුල් මස් කිලෝග්‍රෑම් 100ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන එක් සැකකරුවෙකු වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. වවුනියාව කත්තාරසිං කුලම ප්‍රදේශයේ කුලී නිවසක තිබී පුද්ගල මලසිරුරක් වවුනියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ මලසිරුරේ දෙපා සහ අත් ලණුවකින් ගැටගසා ඇති අතර අදාළ සිදුවීම සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. बटपोल गोविजन सेवा मध्यस्थान मगिन पोसुन पोह दिनेट समगामी व पैलबेदादी में दानसला गोविजन सेवा सहकार कोमसारेस हेमपाल वारुषवितान महतागे प्रधानत्वेन संविधानय कर तिबुणा. මිරිස් වම්බටු තක්කාලිය ඇතුළු පැල වර්ග බඳුන් 700ක් පමණ මෙලෙස බෙදා දී ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. කොටගල පෙරස්ක්‍රීස් වත්තේ තේදලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තේ වතු යායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිසීමෙන් මෙලෙස වතු කම්කරු කාන්තාවන් හට මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාවන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. කිලනොච්චි පොලිස් ස්ථානයේ සුළු අපරාධ ඒකකයට ලද තොරතුරකට අනුව කිලනොච්චි ආනන්දපුරම් ප්‍රදේශයේ අඩි 4.5ක් පමණ උස ගංජා පැල කිහිපයක් සොයාගෙන තිබෙනවා. යුදහමුදා නිලධාරීන් හට ලද තොරතුරකට අනුව වවුනියාව කුලසුච්චාන් දේවන්කුලම වැව ආසන්නයේ තිබී මිලිමීටර් 81 වර්ගයේ RPG උණ්ඩ 12ක් සොයාගෙන තිබෙනවා. ඒනවය මාර්ගයේ කනගරායම් කුලම ප්‍රදේශයේ අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉදිරියේ පැවැත්වෙන නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. අද ජනතාව බලාගෙන ඉන්නේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන බලය ලබා දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ඒ තීන්දුවට පාදක වෙච්ච පෙරසංවල සඳහන් වෙච්ච කරුණු ජනතාවට එළි වෙනවත් එක්ක ජනතාව පැහැදිලිව විශ්වාස කරනවා 3-2ක් දීලා ශක්තිමත් රජයක් මේ රටට බිහි කළ යුතුයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණේ කියන්න ගිහිල්ලා නැහැ කවුද ඡන්ද කියන්න ඕන කියලා. අගෝස්තු මාසයේ විතර ඡන්දය පවත්වන්න මැතිවරණ ඉක්මනට පවත්වන්නට ඕනේ. මොකද 2015 අගෝස්තු මාස තමයි පාර්ලිමේන්තු මහමැතිවරණය තිබුණේ. මේ අවුරුද්දට අවුරුදු 5ක් ගත වෙනවා මහමැතිවරණය පවත්වලා. මැතිවරණයේ කල් දැමීමට කූට උපක්‍රමයක් මැතිවරණ කොමිසම භාවිතා කරනවා කියන කාරණාව පේන්න තියෙනවා. මැතිවරණ කොමිසම අවුරුදු 5කට පත්වෙච්ච ජනාධිපතිවරයාව දැන් ඔවුන්ට තියෙන බලපෑම් සහ ඔවුන්ගේ බලය භාවිතා කරලා අවුරුදු 4කට සීමා කරන්න කටයුතු කළා තියෙනවා. දකුණු කොරියාවේ මහමැතිවරණයේ කොවිඩ් තියෙද්දිම තිබ්බා. ඉතින් මම ඒකෙන් කියන්නේ අපි එසේ කළ යුතුයි කියන කාරණය. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ රජයට තියෙන අවශ්‍යතාවයේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම. ඉතින් එවැනි තත්වයක් තුළ මැතිවරණ කොමිසමට දැන් ගිහිලා තියෙන බලයත් එක්ක එතුමාට පුළුවන් නිදහස් සාධාරණ මැතිවරණයක් අපේ ඉල්ලීම ජයග්‍රහණය කරලා තිනවා. ඒ තමයි මේ මැතිවරණය කොරෝනා ආශ්‍රේ තියන්න එපා කියලා අපි ඉල්ලුවේ. ඒ අනුව අප්‍රේල් 25 තියන්න බැරි වුණා, ජූනි 20 තියන්න බැරි වෙනවා. ඒ වගේම අනාගතයේ කොරෝනා ඉවර වෙන දවසක තමයි සෞඛ්‍ය අංශවල නිර්දේශයට අනුව තමයි මේ මැතිවරණය තියන්න මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ. ඒ බුවත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හෙට උදැස්සන සිට ඔබට එක්වීමට හැකි හෙට අලුයම් කාලයේ සිට ජයශ්‍රී බෝ සමිඳුන් අභියස් සිටගෙන එන පොසොන් කෝදා සජීව විකාශය සමගින් දහවල් 12ට යලි හෙට දිනේ හමු වෙනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.